ආයුබෝවන් බිස්නස් ගුරු YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔබට බිස්නස් අයිඩියා එකක් ආපු ගමන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට කලින් මම කියන්න ඕනේ මේ channel එක subscribe කරපු 23000කට අධික සංඛ්‍යාවට බොහොම ස්තුතියි. ඔබ මේ වන විට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, වීඩියෝ එක බලලා ඉවර වෙලා වීඩියෝ එක අනිත් අයටත් share කරන්න. හොඳයි. අද මාතෘකාව තමන්ට ව්‍යාපාරික අදහසක් ආපු ගමන් මොකද කරන්න කියන එක. මොනවද ඔබ සාමාන්‍යයෙන් කරන්නේ? මෙහෙම අදහසක් ආපු ගමන් යාළුවෙක් කතා කරලා බලනවා. නෑදෑයෙක් කතා කරලා බලනවා. ඉතින් එහෙම කතා කරලා බැලුවා මොකද ඔබට අහන්න හම්බෙන්නේ? අයියෝ, ඕක නම් හරියන්නේ නෑ. ඔය වැඩේ අමාරුයි නේද? මේ ලංකාවට ඔක් ගැලපෙන්නේ නෑ නේද? මෙන්න මෙහෙමයි අපේ අයගේ චින්තනය. ඉතින් කරුණා කරලා තමන්ට ව්‍යාපාරික අදහසක් ආවම තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක, නෑදෑයොත් එක්ක මේ ගැන කතාවට යන්න එපා. මොකද එතනින් ලක්තනම ලොප් වෙන්නයි වෙන්නේ. එහෙම නැතුව මම ඔබට දෙනවා වැඩපිළිවෙලක්. මොකද්ද ඔබ මුලින්ම කරන්න ඕනේ? ඕනෑ ව්‍යාපාරයක වැදගත්ම සාධකය මොකද්ද? පාරිභෝගිකයා. ඉතින් ඔබ පොඩ්ඩක් අලුත් අදහස ආවට පස්සේ පැත්තකට වෙලා සටහනක් ලියන්න. කවුද මගේ පාරිභෝගිකයා? මොනවාද මේ පාරිභෝගිකයාට අවශ්‍ය? පාරිභෝගිකයා මේ වන විට ඒ අවශ්‍යතාවය සපුරා ගන්නවද? මොනවාද ඒ දැනට සපුරා ගන්න ක්‍රමේ තියෙන අඩුපාඩු? ඊට පස්සේ ඔබ කල්පනා කරන්න මේ පාරිභෝගිකයාට තියෙන අවශ්‍යතාවයන් හොඳ තරඟකාරී මිලකට කොහොමද ඔබ විසින් සපයා දෙන්නේ කියලා. මෙහෙම කරාට පස්සේ තාමත් ඔබ යාළුවන්ට මිතුරන්ට කතා කරන්නේ නැහැ. ඔබ හදනවා ලැයිස්තුවක් මොන වගේ පුද්ගලයන්ද මගේ පාරිභෝගිකව වෙන්න ඉඩ තියෙන්නේ කියලා. ඒ අයගේ දුරකථන අංක, ලිපිනය, ඒ වගේ දේවල් හොයාගෙන ඔවුන්ව හමුවෙන්න. ඔවුන්ව හමුවෙලා කතා බහ කරලා බලන්න දැනට ඔවුන් මේ භාණ්ඩ හා සේවාව ලබා ගැනීමේදී තියෙන ගැටලු. එහෙම කරාට පස්සේ ඔබට තවත් හොඳ අදහසක් එයි මේ පාරිභෝගිකයින්ට අවශ්‍ය මොනවද කියලා. ඉන්පසු ඔබ කරන්න ඕනේ එම භාණ්ඩයේ සාම්පල් ටිකක් නිෂ්පාදනය කර ගැනීම. එහෙම නැත්නම් මේක නිෂ්පාදනය කරලා තියෙන දෙයක් නම් තමන් ළඟට ගෙන්වා ගැනීම. එහෙම ගෙන්නගත්ත භාණ්ඩයේ සාම්පල් පාරිභෝගිකයාට ඉදිරිපත් කළා ඔවුන් ඒකට කැමතිද නැද්ද කියලා අහලා බලන්න. ඔවුන් ඒ මිලදී ගනීද නැද්ද කියලා බලන්න. ඒ තමයි වැදගත්ම. ඔබ කරන්නේ සේවා සම්බන්ධ ව්‍යාපාරයක් නම් ඔබට පුළුවන් පාරිභෝගිකයා සමග කතාබහ කරලා ආපහු ඇවිල්ලා තමන්ගේ සේවාව සැලසුම් කරන්න. මං ඉදිරියේදී කරන්නම් සේවා සැලසුම් කරලා කොහොමද පාරිභෝගිකයන්ට පැකේජ් කරලා දෙන්නේ කියලා. අපි සරල උදාහරණයක් ගනිමුකෝ. ගොඩක් දෙනෙක්ගේ ගෙවත්ත පිරිසිදුවට ලස්සන තියාගන්න හැමෝම කැමති වුණාට ඒක කරන්න යන මහන්සිය ගොඩක් වැඩි. ඉතින් ඔබට පුළුවන් සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න එම ගෙවත්ත පිළිවෙලට අස් කරලා මාසයක් පතා ඇවිල්ලා සුද්ධ කරලා මල් පැල සිටවල යම් මට්ටමකට පවත්වාගෙන යන්න. ඉතින් මේ වගේ දෙයක් ඔබට දැන් සාම්පල් අරගෙන ලෑස්ති කරන්න බෑනේ. ඉස්සල්ලා භාණ්ඩයක් නම් මං කිව්වා සාම්පල් අරගෙන ලෑස්ති කරලා පාරිභෝගික ඉස්සරහට යන්න කියලා. මෙතනදී ඔබට කරන්න වෙන්නේ ලැයිස්තුගත කරන්න වෙනවා. මම මෙන්න මෙහෙමයි ඔබට වැඩේ කරලා දෙන්නේ. මම ඔබේ ගෙවත්ත පවත්වාගෙන යෑමට ගෙන්වා ගත්තොත් ඔබට මෙන්න මේ වගේ ලස්සන ගෙවත්තක් ලැබෙයි. අන්තර්ජාලයෙන් ෆොටෝ ටිකක් අරගෙන වුණත් පෙන්වන්න පුළුවන් මේ මට්ටමට මං හදලා දෙනවා කියලා. ඊට පස්සේ ඔබව ඒට බඳවා ගැනීමේ තියෙන වාසිය උන්ට පහදලා දෙන්න ඕනේ. මේ දේවල් කරලා ඔබ බලනවා භාණ්ඩය හෝ සේවාව, එහෙම නැත්නම් භාණ්ඩ සහ සේවා දෙකේම මිශ්‍රණයක් ඔබ විසින් පාරිභෝගිකයාට ඉදිරිපත් කළා යම් කිසි මිලක් සහිතව ඔවුන් ඒ මිලදී ගන්නවාද නැද්ද? ඔවුන් මිලදී ගත්තොත් ඔබට දැනගන්න පුළුවන් හරි ඔබ ඉන්නේ නිවැරදි මාර්ගයේ. ඔවුන් මිලදී ගන්නේ නැත්නම් ඔබට සිද්ධ වෙනවා ඔවුන්ගෙන් අහන්න, ඇයි මගේ භාණ්ඩයේ තියෙන අඩුපාඩු මොනවද? මගේ මේ සේවාවේ තව වෙනස් වෙන්න ඕන දේවල් මොනවද? ඒ දේවල් අහලා ඔබට පුළුවන් භාණ්ඩය හා සේවාව පාරිභෝගිකයාගේ හරිම අවශ්‍යතාවයට ගැළපෙන විදිහට හරිගස්සලා ඉදිරිපත් කරන්න. ඉතින් දැන් එහෙම ඉදිරිපත් කරාම ඔබ සෑහඳුර ගමනක් ඇවිල්ලා. මේ අවස්ථාවේ ඔබ බලන්න ඕනේ මගේ වීඩියෝ පහක වීඩියෝ පාඨමාලාවක් තියෙනවා තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරලා සැලසුම් කරන හැටි. ඒ වීඩියෝස් ටික බලලා ඊළඟ මාසය, මාස 3, මාස 6, අවුරුද්ද ඒ විදිහට ඉදිරිය සැලසුම් කරන්න. එහෙම කරලා ඔබට ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. මෙහෙම කරගෙන යද්දී මතුවෙන ප්‍රධාන ගැටලුවක් තමයි මුදල් හොයාගන්න හැටි. ඒටත් අපි ඉදිරියේදී වීඩියෝ එකක් ගෙන එනවා. හොඳයි. මේ වන විට කතා කරපු දේවල් වලින් ඔබට මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි අලුත් ව්‍යාපාරික අදහසක් ආවම
ගිහිල්ලා යාළුවන්ට නෑදෑයින්ට ඒ අදහස ගැන කියලා ඔවුන්ගේ වචන නිසා අධෛර්යමත් වෙන්න එපා. එහෙම නැතුව තමන්ගේ ව්‍යාපාරය ගැන හොඳ අධ්‍යයනයක් කරලා පාරිභෝගිකව හඳුනගෙන ඔවුන්ට භාණ්ඩ හා සේවා ලබා දීමට උත්සාහ කිරීමෙන් තමන්ට දැනගන්න පුළුවන් මේක හරියන ව්‍යාපාරික අදහසක්ද නැති එකක්ද කියලා. අද වීඩියෝ මෙතනින් අවසන් වෙනවා. මේ වන විට ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක් මේ වගේ වීඩියෝ එකකින් ඔබව හමු වෙන්න මම බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.